අයිබෝන් දියුත්ටි අපි කතා කරමින් හිටියේ සම්භාවිතාවි පාඩම සම්භාවිතාවි පාඩමේ දෙවෙනි කොටස කතා කරන්න මම අදා දැන්නේ අපි මම කතා කරා සරල සිද්ධි සංයුක්ත සිද්ධි ඊළඟට සමසේ භාවයේ සිද්ධි කියන්නේ මොනවද කියන එක කතා කරා දැන් අපි අද සිද්ධි දෙකක ඡේදනය හා මේලය ගැන කතා කරනවා නේද කුලක භාෂාවෙන් කතා කරන්නේ ඡේදනය මේලය දැන් මේ බලන්න අපි හිතමු ගණකාකාර ධාතු ගැටයක එක දෙක තුන හතර පහ හය කියලා අංක සඳහන් වෙනවා. අපි ඒ කියන සිද්ධිය අපි ගමු තුනට වැඩි අගයක් ලැබීම. මොකද ඒ කියලා කියන්නේ තුනට වැඩි අගයක් ලැබීම. අගයක් ලැබීම. ඒ කියන්නේ මොනවද එතකොට? ඒ කියන කුලකේ තියෙන අවයව තුනට වැඩි. 4 5 6. ඊළඟට B කියලා අපි සිද්ධියක් ගමු. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම. දැන් ඒකේ අවයව මොනවද තියෙන්නේ? එක තියෙනවා B කුලකේ B කියන සිද්ධියට අදාළ ඉරට්ට 2 4 6 කියන අවයව තුන තියෙනවා. දැන් අපිට පේනවා A කියන සිද්ධිය කියන්නේ තුනට වැඩි අගයක් ලැබීම B කියන සිද්ධියෙන් කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක් ලැබීම. එතකොට මේ දෙකේම තියෙන පොදු අවයව දෙකක් 4 6 නේ 4 6. ඒක තේරුම් මොකක්ද? මේ දෙකටම අයිති. ඒ කියන්නේ තුනට වැඩි ඉරට්ටේ සංඛ්‍යාව. තුනට වැඩි ඉරට්ටේ සංඛ්‍යාව. A B ඡේදනය. එතකොට අපි පුතේ මතකද කුලක පාඩමේදී මෙන්න මේම සම්බන්ධයක් ගත්තා. N A මේලය B සමානයි N A ධන N B ඍණ N A ඡේදන B කියලා කුලකේ මේ කුලකේක අවයව ගණන අතර සම්බන්ධයක්. දැන් මම මේ ඔක්කොම S කුලකේ අවයස් මේ S කුලකේ අවයව ගන්න N S වලින් බෙදනවා. මේ ඔක්කොම N S වලින් බෙදුවහම මොකද්ද ලැබෙන්නේ? මුළු ප්‍රකාශනයේම N S වලින් බෙදුවා. ඔබට මම ඉස්සෙල් පාඩමේදී කියා දුන්න සම්භාවිතාවේ පාඩමේදී N A මේලේ B බෙදීම N S කියන්නේ A මේලේ B කියන සිද්ධියේ සම්භාවිතාවය. P A මේලේ B. මේකින් ලැබෙන්නේ මේ සිද්ධියේ සම්භාවිතාවය. එම කුලකේ අවයව ගන්න සර්වත්මේ නිහෙදි අවකාශයේ අවයව ගන්නින් බෙදුවා. මේකෙත් N A බෙදීම N S කියන්නේ P A කියන එක. මේ සිද්ධියේ සම්භාවිතාවය. මේකද P B. මෙතන ඍණ P A ඡේදන B. බලන්න අපිට අර කුලකවලදී අවයව ගාන අතර සම්බන්ධතාවය දක්වන ප්‍රකාශනයේ N S කියන මේදි අවකාශයේ අවයව ගානේ මුළු ඔක්කොම විදුහම අපිට ලැබෙන්නේ ඒ ඒ සිද්ධිවල සම්භාවිතාවය. ඒ කියන්නේ මේලේ සම්භාවිතාවයේ සමාන වෙනවා ඒ ඒ සම්භාවිතාවයන්ගේ එකතු කරලා ඡේදනයේ සම්භාවිතාවය අඩු කළා. මම බලමු මේක හරිද කියලා. දැන් PA PA කියලා කියන්නේ NA බෙදීම NS අපි දන්නවනේ. ඒකෙන් සිද්ධිය අවයව 3යි. එතකොට PA සමාන වෙනවා 6න් 3යි. හරි. ඒ වගේ PB. PB කියන්නේ NB බෙදීම NS. NB B කුලකේ 3යි පුතේ. 6න් 3යි. ඊළඟට
එමෙලෙබි එන් එමෙලෙබි පි එමෙලෙබි එන් එමෙලෙබි බෙදීම එන් එස් දැන් මට කියන්න එමෙලෙබි කුලකේ අවයව කීයක් තියෙනවද එමෙලෙබි කියන්නේ මේ දෙක එතකොට 2 4 5 6 එකම අවයවයේ දෙපාරක් ගන්නේ නැහැ නේද 2 තියෙනවා 4 තියෙනවා 5 තියෙනවා 6 තියෙනවා 1යි 2යි 3යි 4යි එමෙලෙබි කියන්නේ අවයව 4යි එතකොට 4 බෙදීම 6 ඊළඟට ඡේදනය n අව මෙතන ලියන්න n a ඡේදන b sorry n a ඡේදන n a ඡේදන b බෙදුවාම n s වලින් ලැබෙන්නේ p a ඡේදන b දැන් මට බල කියන බල p a ඡේදන b කියන්නේ කියලා දැන් p a ඡේදන b කියන්නේ a ඡේදන b මේ දෙකේ ඡේදනයේ අවයව ගියක් තියෙනවද 4යි 6 42යි 2 බෙදීම 6න් 2යි අපි දැන් බලමු මේ ප්‍රකාශනයේ සත්‍යද කියලා p a මේලේ b 6න් 4යි p a 6න් 3යි p b 1ත් 6න් 3යි අඩු කිරීම a ඡේදන b 6න් 2යි දැන් මේක සුළු කළාම බලන්න මේ උත්තරේ දෙක 6න් පංගු 3යි 3යි 6යි 6න් 2 ගියා 4යි 6න් 4යි එහෙනම් අපිට ඕන වැදගත් සම්භාවිතා ප්‍රකාශනයක් ලැබෙනවා ඡේදනයක් තියෙන සිද්ධි දෙකක සම්භාවිතාවය ඡේදනයක් තියෙන සිද්ධි දෙකක සම්භාවිතාවය ඒ කියන්නේ පොදු අවයව තියෙන සිද්ධි දෙකක සම්භාවිතාවේ මේලේ සම්භාවිතාවේ සමානයි ඒ ඒ සිද්ධිවල සම්භාවිතාවේ එකතු කිරීම අඩු කිරීම ඡේදනයේ සම්භාවිතාවේ මේක වැදගත් සම්භාවිතා ප්‍රකාශනයක් පුතේ අපිට ගැටළු විසඳීම සඳහා භාවිතා වෙනවා තේරුම් ගන්න. දැන් අපි ඒකට අගරේ ඡේදනයක් සහිත සිද්ධි අපි ඡේදනයක් රහිත සිද්ධි බලමු. දැන් මේ දැන් අපි කියනවා ඒ කියලා සිද්ධියක් තියෙනවා p කියලා සිද්ධියක් තියෙනවා අපි මේකෙන් ගමු ඒක 2 4 2 හෝ 4 ලැබෙනවා q කියලා සිද්ධියක් තියෙනවා 1 5 දැන් මේ සිද්ධි දෙකේ තියෙන විශේෂය මොකද්ද ඡේදනයක් නැහැ මේ සිද්ධිය ඒ 2 4 1 5 කියන්නේ අපි කියනවා ඡේදනයේ අභිශූන්‍යයි p ඡේදන q කියලා කියන්නේ අභිශූන්‍යයි p ඡේදන q අභිශූන්‍යයි දැන් කුලක සම්භාවිතාවය p ඒ p ඡේදන q අවයව නැහැ එතකොට එහෙනම් p ඡේදන q කියන සිද්ධියේ සම්භාවිතාවය ඇහුවොත් අපි කොහොමද ලියන්නේ n p ඡේදන q බෙදීම n s එතකොට p ඡේදන q කියන කුලකය අභිශූන්‍ය කුලකය අවයව නැහැ බිඳුවයි බිඳුව බෙදීම 6 බිඳුවයි ඒ කියන්නේ ඡේදනයේ සම්භාවිතාවේ බිඳුවයි ඡේදනයේ සම්භාවිතාවේ බිඳුවයි ඡේදනයක් නැති හින්දා අපි ඡේදනය අභිශූන්‍ය වෙන මේ සිද්ධි දෙකකට අපි කියනවා ඒවා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි කියලා. අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි. එකක් එකකට සම්බන්ධයක් නැහැ පුතේ. වැදගත් සම්බන්ධයක් වෙයි මම කියා දුන්නේ. P හා Q කියලා කියන්නේ අන්‍යෝන්‍ය ලෙස බහිස්කාර සිද්ධි දෙක. බහිස්කාර සිද්ධියක ඡේදනය අභිශූන්‍යයි. දැන් මේ දෙකේ එකතුව p මේලය q කියන කුලකය p මේලය q කියන කුලකය 1 2 4 5 1 2 4 5 එතකොට p මේලය q කියන සිද්ධියේ සම්භාවිතාවේ n
sorry p p අපෝ දෙක පටල ගන්න එපා මේ සම්භාවිතායි සංකේතේ අපි සංකේත මාරු කරලා ලියමු එතන ඔබ පටල ගනි දැන් ආ p කියන්නේ සම්භාවිතාවය p ඡේදන q කියන කුලක දෙක මේ කුලකේ මේ p අකුර ගත්තේ සම්භාවිතාවයට ඒක පටල ගන්න එපා p p මේලේ q සමානයි p හොඳට මතක තියාගන්න පුතේ මේ p අකුර සම්භාවිතාවය කියන වචනෙට මේ තියෙන කුලකේ p කියන සිද්ධිය 2 4 q කියන සිද්ධිය 1 5 එතන මේ සිද්ධි දෙකේ මේලය සම්භාවිතාවය සමානයි n p මේලේ q බෙදීම n s ඒ කියන්නේ 4 බෙදීම 6 6න් 4යි දැන් අපි අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර සිද්ධි දෙකක් නෙමෙයි කියන්නේ. එතකොට මේලේ සම්භාවිතාවේ මේ දෙකේ සම්භාවිතාවයත් එක්කල සංසන්දනය කරන්න ඕන. p කියන සිද්ධියේ සම්භාවිතාවය p p p කියන සිද්ධියේ සම්භාවිතාවය np ns pq nq ns මතකද මේ අංක නියම ඉස්සෙල්ලා පැහැදිලි කරමු p කුලකේ අවයව ගන්න බෙදනවා සර්වත්‍ර කුලකේ මුල් අමේ නියති අවකාශයේ අවයව ගන්නේ මේ q කුලකේ අවයව ගන්න බෙදනවා නියති අවකාශයේ අවයව ගන්න දැන් බලමු මෙතන 2යි 6න් 2යි මේකේ 2යි 6න් 2යි මේලේ සම්භාවිතාවේ 6න් 4යි මොකද සම්බන්ධය එහෙනම් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නම් ඒ කියන්නේ p ඡේදන q අභිශූන්‍ය නම් අපිට ලියන්න පුළුවන් p p මේලේ q සමානයි p p එකතු කිරීම p q 6න් 2 6න් 2 එකතු කළාම 6න් 4යි 6න් 2 එකතු කිරීම 6න් 2 අපි මේ වැදගත් සම්බන්ධතා දෙයක් ගැන කතා කළේ බහිස්කාර සිද්ධි ක සම්භාවිතාවේ ගැන කතා කරපු තීතා වැදගත් මේ මාතෘකාවක් ඔබට ඒක කතා කළේ මම ඊළඟට ඔබට සම්භාවිතා ගැටලු විසඳීම සඳහා උපකාරී වන මෙන්නේදි අවකාශයේ දක්වන්නට පුළුවන් චිත්‍රයක් අඳින්න කියා දෙන්නයි ලැහැත්තේ අපි උදාහරණයක් හැටියට ගමු කාසියක් දෙවාරයක් උඩ දානවා ලැබෙන සිද්ධි මොනවාද කාසියක තියෙන සිරස අගය එතකොට කාසිය වාර දෙකක් දානවා වාර දෙකක් දැම්මහම අපිට නියදි අවකාශය ලියන්න කිව්වොත් කොහොමද ලියන්නේ නියදි අවකාශය ලියන්න සර ඔව් කාසියේ අපි සිරස එච් අකුරෙන් අගේ ටී අකුරෙන් මල් ලියන්නම් පහසුවට සිරස එච් අගය ටී දරුවතේ සිරස එච් නේ එතකොට අපි එකල් ලියමු එච් එච් එක සිද්ධිය. ඒ කියන්නේ දෙකේම සිරස. ඊළඟට පළවෙනි එකේ සිරස දෙවෙනි එකේ අගය HT. ඊළඟට පළවෙනි එකේ අගය දෙවෙනි එකේ සිරස TH. ඊළඟට දෙ පළවෙනි එකේ අගය දෙවෙනි එකේ අගය TT. බලන්න තව තියෙනවද කියලා? කාසි දෙකේම සිරස පළවෙනි කාසියේ සිරස දෙවෙනි කාසියේ අගය පළවෙනි කාසියේ අගය දෙවෙනි කාසියේ සිරස කාසි දෙකේම අගය මේ සිද්ධි හතර නෙවෙයි ඊට වඩා සිද්ධියක් වෙන්න බෑ සිද්ධිය ඕක අපි කාසිය තලයක දක්වනවා අපිට පුළුවන් ওই සිද්ධි දෙක මෙන්න මේ වාගේ කාසිය තලයක දක්වන්න ඒකට අපි කියනවා කොටු දැලක දක්වනවා කියලා දැන් एक ही अभी अक्ष देखे लिए ना पलवी निवार एक पलवी निवार इलाट देवी निवार
මේක ලකුණු කරනවා සිරස අගය මේ පැත්තෙන් සිරස අගය ඒ සිද්ධ ටික ලියා දක්වන්න මේ කොටු දැලක් ආන සිද්ධිය එතකොට මේ තියෙන්නේ කාසියක් දෙවරක් උඩ දැම්මහම ලැබෙන නියදි අවකාශයේ මේකට අපි කියන කොටු දැලක දක්වනවා ඒ කොටු දැලේ සිද්ධි තමයි මේ තියෙන්නේ මේ සිද්ධිය කියන්නේ පළවෙනි වරත් සිරස දෙවෙනි වරත් සිරස මේ සිද්ධිය කියන්නේ පළවෙනි වර සිරස දෙවෙනි වර sorry පළවෙනි වර අගය දෙවෙනි වර සිරස මේක දෙවෙනි වර එහෙනම් මේ සිද්ධිය කියන්නේ පළවෙනි වර අගය දෙවෙනි වරක් අගය ඒ ආකාරයෙන් ඔබට ওই සිද්ධි හතර විස්තර කරන්නට පුළුවන් අපි ඒක භාවිත කරලා සම්භාවිතාවයේ ලබා ගැනීම පොඩි ගැටලුවක් අපි නියදි අවකාශයේ ලක්ෂපත් ආරයක දක්වලා බලමු අපි හිතමු මේ වාජනයක තියෙන පුතේ කළු පාට බෝල තුනක් එහා සමානම රතු පාට බෝල දෙකක් අපි එක තරමේ ප්‍රමාණයේ බෝල වර්ණය විතරයි වෙනත් අහමු ලෙස බෝලයක් අරන් ඒකේ වර්ණය බලලා ආයි දාලා තව එකක් ගන්නවා ඒ සිද්ධියේ විය හැකි සියලු සිදුවීම් ටික අපි අර කොටු දැල්ලක දක්වමු එතකොට මේකේ කළු මම බිය අකුර පාවිච්චි කරනවා රතු ආර අකුර පාවිච්චි කරනවා හරි එතකොට අපි කොටු දැලේ දක්වමු ඒ කොටු දැලේ අක්ෂ දෙකේ කියන බෝලේ පළවෙනි බෝලය පළවෙනි ගැනීම ඊළඟ මේක දෙවෙනි ගැනීම ඒක මාරු කළාට ප්‍රශ්නයක් නෑ පුතියා එතන මේක ඔය සඳහන් කරන්න ඕනේ මේ තියෙන ඔක්කොම සිද්ධි ටික මොනවා කළු බෝල තුනයි B1 B2 B3 කියලා අපිට කරා රතු බෝල දෙක R1 R2 මේ වතර කළු බෝල තුනයි B1 B2 B3 රතු ඉවා දෙකයි R1 R2 දැන් මේ සිද්ධි ටික මේක අපි ලකුණු කරලා දක්වමු ඔය විදිහට සිද්ධි කියා තියෙන ඔක්කොම සිද්ධි තියෙනවා 25 විය හැකි සියලු සිද්ධීන් 25 අපිට ඉතින් ඕක මෙහෙම කියනවා අපි කියමුකෝ වාර දෙකේදීම කළු බෝලයක් ලැබීම වාර දෙකේදීම කළු බෝලයක් ලැබීම මේකේ කොටු කරලා ඒ ලෙස දක්වන්න කියන කළු බෝලයක් මේ පළවෙනි පාර කළු දෙවෙනි පාරත් කළු ඒ කියන්නේ මෙන්න මේ සිද්ධි ටික බලන්න ඒ සිද්ධි ටික තමයි ඔය ඒ කියලා දක්වන්න කියන්නේ මේ සෑම සිද්ධියක්ම මේ පළවෙනි කළු බෝලේ මේ දෙවෙනි කළු බෝලේ බෝලේ අරන් වර්ණය බලලා ආයි දාලා තව එකක් ගන්නවා ඉතින් පළවෙනි බෝලේම ඊළඟ පාරටත් එන්න පුළුවන් එතකොට මේ සිද්ධි ටික අවස්ථා දෙකේදීම කළු බෝල අපි ඒක ලියලා දක්වමු වාර දෙකෙහිදීම කළු පෝලයක් ලැබීමේ සම්භාවිතාවය 25 මෙතන තියෙනවා කීයද 9 මං කිව්වොත් එහෙම වාර දෙකේදී මේ වෙනස් වර්ණ ලැබීම මේක ලකුණු කරන්න B ලෙස වාර දෙකේදීම වෙනස් එතකොට පළවෙනි පාර කළු නම් දෙවෙනි වාර රතු. එතකොට මේ ටික. එතකොට අයිති වෙන ටික තමයි මෙන්න මේ ටික. ඊළඟට පළවෙනි වාර රතු නම් දෙවෙනි වාර කළු. ඒ කියන්නේ මේ ටික. ඕන ඔය සිද්ධි ටික ඔක්කොම අයිති. ඇයි? දැන් මේ ටික මේ සිද්ධි ටික ගත්තොත් කළු රතු. කළු රතු. ඒ කියන්නේ මේ සිද්ධි මෙතන තියෙන හයෙම වර්ණ දෙකක් ලැබිලා තියෙනවා. මේ දෙක එතනත් එහෙමයි වර්ණ. එතකොට අපි ලියුවොත් වාර දෙකෙහිදී වෙනස් වර්ණ. වෙනස්
වර්ණ ලැබීමේ සම්භාවිතාවය. නේද? 25න් මෙතන 6යි, මෙතන 6යි, 12යි. ඔබට මේ විදිහට ඕනම එකකට උත්තර දෙන්න පුළුවන්. මං අහනවා මේ. වාර දෙකේදීම එකම පන්දුවලින් එකම බෝලේ. ඒ කියන්නේ පළවෙනි කල් බෝලේ නම් ඊළඟත් පළවෙනි කල් බෝලේ. දෙවෙනි කල් බෝලේ නම් ඊළඟත් කල් දෙවෙනි කල් බෝලේ. ඒ කියන්නේ මේ දියු. ඒක සී ලෙස නම් කරන්න කියනවා. වාර දෙකේදීම එකම බෝලේ ලැබීම. සී. වාර දෙකේදීම එකම බෝලේ ලැබීම. වාර දෙකේදීම එකම බෝලය ලැබීම. ඒක සම්භාවිතාවය කියතුම් තේ 25න් 3යි 2යි 5යි 25න් 5යි ඒක සුළු කරලා තියන්න පුළුවන් 5න් 1යි. ඔන්න ඔබට මම කියලා දුන්නා සම්භාවිතාව ගැටලු පහසුවෙන් විසඳන්නට පුළුවන් නියදි අවකාශය දක්වන්නට පුළුවන් කොටු දැල. මේ කොටු දැල භාවිතයෙන් ඔබට පුළුවන් අදාළ සිද්ධියක සම්භාවිතාවය ගණනය කරන්න. 33 අභ්‍යාසය. 33 අභ්‍යාසය කරලා අපි ඒ ඊළඟ පාඩමේ මේ පාඩමේ ඉතිරි ටික කතා කරමු පුතේ. 33 අභ්‍යාස කරලා සූදානම් වෙන්න. තෙරුවන් සරණයි.